ආයුබෝවන් අද අපි ආවේ අපේ ජීවිතේ වෙනස් කරපු කොහොම සොඳුරු නවාතැන් පොලක් හොයාගෙන ඉතින් දැක්කහම නම් ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් වෙයි ගාල්ලේ නම් ඔබ දන්නවා ඇති මෙතන ගැන ඉතින් අපේ ජීවිතේ වෙනස් කරන්න මූලික වෙච්ච සොඳුරු ගුරුතුමා ගැන කුචි ආරංචියක් ආවා අහම්බෙන් ආපු ආරංචියක් අපි ඒ ආරංචිය මොකද්ද කියලා එතුමන් වෙන්නම අහගන්න අපි අද යන්න සූදානම් ඉතින් එන්න අපිත් යක් ඉතින් අද අපි ආවා අපේ ආදරණීය ගුරුතුමන් හොයාගෙන ඉස්සත සිල්ලා මැදිතුමන් හොයාගෙන ඉතින් කුංචි ආරංචියක් ආවා ඉතින් මේ ආරංචිය ගැන අපි विद्यायतने जीवित विनाशकर आदरणीय स्थान सामान्य गाले को गाले के लिए है देना वाना है देने तो उन्हें कमरे तीन ऐसा मैं स्थानी मेरे दाना मैं स्थानी पत्थर फिरे लेते हूँ इतने आधा एक गुरु मटा आवा अपे आदरणीय गुरु तुम्हारे बाला तीस सर बाला इतने यामु अपे तीस सर एक बड़ा कतार बोले आधा दावा से थी अपे आवा अपे आदरणीय गुरु तुम्हारे हम सर කියන නම මම හිතන්නේ ගාල්ලේ තියෙන එක්තරා බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඉගෙනුම කියන ඒ බ්‍රෑන්ඩ් එක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා අහුවද ඒක අහන්න තියෙන ඔබතුමාගෙන්ම තමයි. ඉගෙනුම කොහොමද නිර්මාණය වෙන්නේ? ඒ නම තුලම තියෙනවා ක්‍රියාපදය. නමයි ක්‍රියාපදෙයි දෙකම එකයි. ඒගොල්ල මම හිතන්නේ ඒකේ ඇති ඉගෙනුම නම. ඒ තුල තියෙනවා ඉගෙනුම කියන ක්‍රියාව. विषय निर्देश नवे විශේෂ නිදේශයට පරිබාහිර වූ ක්‍රියාපටිපාටියකින් ඔබතුමන් සිසුන් ග්‍රහණය කරගත්තා. අපි ඒ සම්බන්ධව පොඩ්ඩක් යමු කියමු. ඇතර මම විද්‍යාව කියන වචනේ තේරුම කියලා දීලා තමයි මම විෂය පටන් ගන්නේ. යමක් නිවැරදිව දැනගන්නේ කොහොමද? ඒ යමක් නිවැරදිව දැනගන්නේ කොහොමද කියන එක උගන්වන එක තමයි මම ඇත්තටම කළේ. ඒ සඳහා මම විද්‍යාව විෂය නිර්දේශයේ තියෙන විෂය කරුණු ප්‍රයෝගී කරගත්තා. उपयोगी करेंगे ना विषय का उन्हें उगाने का लम्हाई विभाग के सुविधा करना वाला एक कम मामा ये लम्हाई इनका ये हम विषय का आदमी है बट उधर नब्बी ये वाला जीवित है तो समाज अध्यक्ष ही मर रहा है संबंध ये सारा लम्हाई इनका विद्या विषय हम उत्तर को नहुर बावक देने लेते हैं ये विद्या विषय तमंगे සමහර විට විද්‍යාව විෂයෙන් ඉගෙනගෙන ඉහළට නොගියත් ජීවිතය පොඩ්ඩක් ගත කරන්න ඉගෙන ගන්න කියලා මම හිතනවා. සර් එතකොට මේ ඇයි ගුණමේ දරුවන්ට සුදුව දෙන්න කියලා කිව්වේ? මොකද මට මතකයි ඒ දවස්වල යම් යම් චෝදනාවල් එල්ල වුණා. වෙන වෙනත් පන්තිවලට. අතරම මං කෙටියෙන්ම ගියා. දෙමව්පියන්ට විශාල ආර්ථික සහාය. සුදුව දුන්න දෙකක් තිබුණා නම් देख दरुआ विशाल मानसिक
නැත්නම් අද ඇඳුම අඳින එකද හෙට අඳින්නේ මොකක්ද අරය නම් ඇවිල්ලා කියන්නේ මොකක්ද ඒක ගත්තේ කොහෙන් විලාසිතා තරගයක් ඊළඟට ඇවිල්ලා ඒතර ළමයින්ද ඒකෙන් ලොකු මානසික පීඩනයක් තමන්ගේ අඳින ඇඳුම පිළිපද නමුත් ඉදමේ දරුවන්ට ආර්ථික වශයෙන් ඉත අදුපාඩු ගන්න තිබුණා ඉත කියලා අත් මට්ටම කියතියි කවුරු සුදුසුදින් ඒ වෙනස පෙන්වන්නේ නැහැ පන්ති ભેදයක් පේන්නේ නැහැ විශාල මානසික සාධනයක් තමයි මානසික ශක්තිය ඉගෙනීමේ කාර්ය සඳහා යොදන්න අනිවාර්යයෙන් අනිත් එක මට මම පුද්ගලිකව මට දැනෙනවා මම පන්තියේ උගන්වනකොට පාට පාට කිත්තුරන දකින්නට වඩා සුදුසුදින් ඉන්න පිරිසකට උගන්වන එක ගුරුවරයාගේ හිතේ නිවීමක් ඇති කරනවා කියලා නිදිනවා එතකොට සර් අපට තව පොඩි නීතියක් දැන් තව පොඩි දෙයක් මට කියන්න තියෙනවා ළමයින්ට මගේ තොටේ යද්දී ආරක්ෂාවක් තියෙනවා පාසල් දරුවෙක් කියලා කෙනෙක් අමුණ ගන්නවා කරදරයකදී පිට වෙනවා අර විචූර්ණ පාට එනු නැදගෙන යනවා ඒත් එක්කම සර් මේ අපට සර් තව නීතියක් දැම්මා අපේ ගමන් මල්ලි සර් සමහර වෙලාවල් වලට ඇවිල්ලා පරීක්ෂා කරනවා අමතර කියවන්න පොතක් පතක් පත්තරයක් තියනවාද කියලා ඒක සර් අපට දුන්න පුහුණුවක් ඒ පුහුණුව නිසා අද බොහෝ දෙනෙක් තවමත් විශේෂයෙන්ම මම මගේ ගමන් මල්ලේ තාමත් පොතක් පතක් මොකක් හරි දෙයක් තියෙනවා ඉතින් ඒ පුහුරුව ඇති කරන්නේ මොන හේතුවකටද ළමයි කියවන්නේ නැත්තේ මොකද කියලා අහනකොට වැඩි දෙනෙක් දෙන උත්තරේ තමයි කියවන්න වෙලාවක් ඉතින් ඒ නිසා මම ළමයින්ට කියනවා मम्मर विषय ආවර්ති දවගෝ උනා සර් කියලා දෙන්නේ අපට මේ මේක මේ පෙන්සල් පිට එහෙම නැත්නම් අමතර කියවන්න එහෙම තැනක තියාගත්තා මම හිතන්නේ ආවර්ති දවගෝ තාමත් අපට මතක තියෙන්නේ ඒ හින්දාද මම මට මතකයි මං ගුටි කෑවේ සර් ගෙන් ආවර්ති දවගෝ මතක නැතුව ඉතින් ඇත්තටම ඒ හින්දා වෙන්න ඕන මට විද්‍යාව කියන එක ගොඩ දා ගන්න පුළුවන් මුනේ අපේ භාෂාවෙන් කියනවා सहोद सार्थक शिष्य शिष्यार अपे विधुरापति तुम्हारे मंग अहान नहीं टकूते अपने दें विधुरापति तुम्हारे पीटर है उन्हा मंग गेट टू का आवेदन में इबल ने टकी हुआ नहीं कुछ आरंची ये कट आ रखी है ना इतने ये आरंची है ऐसे रे में बहुत में खाना काटू जाए का आरंची है
इगनुमट आदरे करपु इगनुमे इगन गत्तु एवागेम अत्तरम तव मम हितन्ने तव बहु कालयक मम हितनवा मगे विश्वासे हटियट नम ओबतुमन्ट उगन्नन्न हेकियावक् तियेनवा कियल अन्ने समुगनीम अपट आरंचुना सर ऐ हदीसियम समुगन्ने किसीम हदीसिय मम समुगनीम सलसुम करे मीटवुन हतरकट इस्सेल्ला 2022 දී මම ගුරු වෘත්තියෙන් සමුගන්නවා කියලා. එතකොට මම ගුරුවරයෙක් ලෙස කටයුතු කරලා අවුරුදු 50ක් ඉගෙන ගත්තා. නමුත් කොවිඩ් නිසා අවුරුද්දක් ඉක්මන් වුණා. මම සියල්ල සැලසුම් කළා. එතකොට ගාල්ලේ ඉන්න අපි දැන් අපි ආදරණීය ආරාධනාවක් කරොත් තීරණය වෙනස් කරන්න පුළුවන්ද? කියන්නේ විශේෂයෙන්ම ඇයි ඒ තරම් मगे जीवित दीर्घकर्णी මොකද මටත් මගේ ජීවිතේ සන්ධ්‍යා සමය විඳවන්නේ නැතුව විඳින්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේ සන්ධ්‍යා සමය කියලා හිතන්න බෑ. දැන් අවුරුදු 49ක් කියලා කිව්වට තාමත් අර අඩවසම් 49 මට නෙවෙයි මගේ වෘත්තීය ජීවිතේ 49. එතකොට අපි එතකොට අපේ වයස හදාගන්න වයස මං හිතන්නේ මේ වයස ගැන පොඩ්ඩක් අපි හිතලා බලන්න ඕන. නමුත් තාමත් මං හිතන්නේ අපට වඩා තරුණ බව තියෙනවා කියලා තමයි අපිට නම් හිතෙන්නේ. කොහොම වුණත් මං අහන්න කැමතියි විදුහල්පතිතුමනි, ගුරු ජීවිතයේදී ඔබතුමන්ට හම්බුණ මතක හිටින ගෝලය ගැන කිව්වොත්. ජීවිතේ නම් වශයෙන් කියලා වැඩිපුර සාමාන්‍ය ඒ කියන්නේ මම මේ අහන්නේ අපේ ඉහළ තැන්වල ඉන්න ඉහළම තැන්වල ඉහිම නම් කියන කොහොමද මම දන්නේ විශ්වවිද්‍යාලවල ගත්තොත් මහාචාර්ය එතකොට ආරෝග්‍යශාලාවල ගත්තොත් විශේෂඥ වෛද්‍යවරු එතකොට ඉංජිනේරු දේශපාලනේ දැනටත් කැබිනට් කැමතිවරු ඉන්න මම හිතන්නේ මම අහන වශයෙන් මම ඒ ප්‍රශ්නේ අහුවේ මම ඒ ප්‍රශ්නේ අහුවේ ඉගෙනුම ගෝර නාසයිකෙත් ඉන්නවා කියලා වරද දැනගන්න ලැබුණා. ඒ ඒ නාසයිකට ගිය දෙන්නෙක් මම පෞද්ගලිකව මතනවා මාව ලංකාවට ආවට පෞද්ගලිකව ආවෙච්ච නිසා ඒගොල්ලන් එහෙම ආවෙ මාව හොයාගෙන ලංකාවට ආවම සර්ගෙන් උගනගත්ත රසායන විද්‍යාව නිසා තමයි අපිට මේ දක්වා යන්න අවශ්‍ය අධිතාලම ලැබුණ කියන එක ඒක මට හිතන්නේ මගේ ඇඟේ ගිරිකඩු පිටරවා කොහොමුණත් සර් මේ දැන් ඉගෙනුම නිසා ගොඩ ගියපු අය අතර දැන් සර් හැමතිස්සෙම මට මතකයි ඒ දවස්වලත් කිව්වා ඉස්සරහට ඉගෙනුම නතර කරනවා කියන තැන නිසා නමුත් සර්ගේ දේශනාව සර් නවත්තන්න නැහැ කියලා මට කලින් කිව්වා එතකොට සර් මේ සර්ගේ තිබුණා යම් කිසි මේ බලාපොරොත්තුවක් මේ කියන්නේ පොත්පත්ේ කියන්නේ විෂය නිර්දේශයම නෙවෙයි විෂයට පරිබාහිරව අපට කොහොම හරි දිනන්න පුළුවන් කියන එක. සර්ගේ චිත්ත ධර්ම විද්‍යා ලිපි තරහ අපි මේ දේවල් දැක්කා. ඉතින් විදුහල්පතිතුමනි මොකද ඒක මේ මිනිස් සිත ගැන ඔබතුමා වැඩිපුර කතා කරා. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. කිතියෙම කියනවා නම් හැමදේම මුල් වෙන්නේ සිත කියන එක මම පිළිගන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ එක කියන දේශනා කරා. අනිකුත් ආගම් ශාස්ත්‍රවල දෙවියන් වහන්සේ කෙනෙක් කියන දේශනා.
අමුතිතින් දෙවියන් වහන්සේද වැඩ ඉන්නේ තමන් තුළමයි කියලා ජේසුස් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන් තුළම. ඉතින් ඒ දෙවියන් වහන්සේ කියලා කිව්වෙ සිතටම කියන එකයි මම විශ්වාස කරන්නේ. පන්දියේ පොලිලේ දේවාලේ යාඥා කරද්දී ඒ කියන දේ ඇහෙන්නේ කෙනෙක් මන් දන්නේ නැහැ. නමුත් ඇහෙනවා තමන්. තමන්ට ඇහෙනවා. තමන්ගේ හිතට. ඒකෝට තමන්ගේ හිතේ ඒ දෙවියන් කෙරෙහි කියන භක්තිය නිසා ඇතිවෙන විශ්වාසය. ඒ විශ්වාසය නිසා තමයි තමන් ප්‍රාර්ථනා කරන කාර්යය ඉෂ්ට වෙන්නේ කියන එකයි මම හිතන්නේ. අනිතාමත් අපි ඉන්න කාලේ අපි කියපු දේ ඒ කියන්නේ දේව සංකල්පය තාම බැහැර කරනවා. දෙවියන් වහන්සේ යක්ෂයෝ එන්නේ මිනිසාමයි කියලායි මම හිතන්නේ. ඔව්. ඉතින් මම අපේ යාළුවෝ වෙන්න මං ආයෙත් සෙල්ලම් දැන් මේ ගත්ත තීරණය වෙනස් කරන්න හිතෙන්නේ කිසිසේත් මං තීරණ ගන්න මුලා කියලා වදන ගන්න ඕන තීරණේ හැබැයි මම ගන්නවා ගන්න ඕන අවස්ථාව අත්හැරීම කළ යුත්තේ පුළුවන්කම තියෙන බැරි වුණාට පස්සේ අරින්න දෙයක් නැහැ නේ කොහොමවත් ඇරෙන්න මේ නිසා මම පුළුවන් කාලේ මම ඒක වත්තනවා මගේ ජීවිතේ ඊළඟ අධ්‍යයනත මම එතකොට සර් පන්ති ඉගෙන ගන්න කාලේ අපි මොනවා හරි වැරද්දක් කරනවා ඔය අත ක්‍රියාත්මක වුණා පිළින්නේ අතර නෙමෙයි හිතට රිදෙන වෙලාවල් හුඟක් තිබෙනවා සමහර ලාද අතරම මම එහෙම ළමයෙකුට දඬුවමක් කරලා ඒ ගැන හිතලා ඇස්වලට කඳුළු උපවාස කරනවා නමුත් මම ඒ ගැන කිසිසේ කනගාටු වෙන්නේ නැහැ මොකද ඒ දඬුවම ඒ වෙලාවේ ඒ දඬුවම ගන්නේ කල යුතුයි ඒ දඬුව යාමකට ගන්න නම් කියන දේ මම ඉතින් හැබැයි ඒ දඬුවම මානසික දෙයක් ඉතින් මම හිතනවා ඒ දඬුවම හින්දා මම හිතනවා ගොඩක් දෙනෙක් හොඳ දැනකට ආවා මං මට දරා ගන්න අමාරු දේ තමයි ආයි දරුවෙක් එහෙම දඬුවම විඳලා මේ භූමියේදී යහමකට යාවි යන්නේ නැහැ කියන දේ මං හිතනවා ඉස්සරහට සිද්ධ වෙන එකක් නැහැ මොකද ඉස්සස ඉගෙනුම සම්පූර්ණයෙන්ම නතර කරනවා ඒ ඉගෙනුම කියන දේ ඉස්සරහට යනවද සර් එහෙම නැත්නම් සර් වෙන පරම්පරාවකට විභාග කරනවා ඉගෙනුම කියන වචනේ ඇහෙනකොට මමනේ ප්‍රතිරූපයක් ඒ ප්‍රතිරූපේ රැකගන්න කවුරු හෝ සමූහයක් හෝ තනි වශයෙන් හෝ ඉදිරිපත් වෙනවා නම් මම ලෑස්ති ඉගෙනුම ඉදිරියට පවත්වාගෙන යන්න ඉඩ නමුත් මේ දක්වා කිසිවකුත් ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ ඒ හැමෝම කියන්නේ සර් නැත්තම් ඔය ටික අපිට කරන්න බෑ ලැබෙන අවසාන වශයෙන් මම අහන්නම් ඔබතුමා ඉගෙනුමේ ඉගෙන ගත්ත දරුවන් ඔබතුමන්ට මොනවද කියන්නේ मंगसी मटम पवराग मेहेव मवसान करना मेल प्रतिदार प्रार्थना करेंटी सर्व प्रकार सार्थक मंगिता ने अपने जीवित गुड़नाबुमान मंगिता ने हतरी स्नमे बहुम ගෝල බාලයෝ විසින් කරලා මම කියන්නේ ඔබතුමාගේම තීරණයක් මත ඔබතුමාන් සූදානම් වෙනු විශ්‍රාම ගන්න. يعني ඉතින් මම අත් දෙක එකතු කරලා ඔබතුමන්ට යාදි යාදි පින් දෙනවා. මොකද ඔබතුමන් ඒ කරපු දේ නිසා අපි යම් යම් තැන්වලදී අපි තාම ජීවත් වෙනවා. සමහර විට
අපිට මේ ජීවිතයේ මේ විදියට විඳින්න නොලැබෙන්න තිබුණා ඔබතුමන් හමු වෙන. ඉතින් ඒ නිසා අපිට වෙන දෙන්න දෙයක් නැහැ. සර් බොහොම පිං අපි අපි පොල් පුළුවන් වෙලාවට ගාල්ලට එන්න අපි අනිවාර්යෙන් ඔබතුමන් බලන්න. ආදරණීය. ඉතින් නැවත බොහොම ස්තුතියි.